උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත කෙනේන අපේ YouTube channel එකට ඔබ වෙ සාදරයෙන් පිළිගන්නවා. චොකලට් දී පාසල් ළමුන් පසුපසා වෑන් රථයක් ගම්වාසීන් අල්ලා පොලිසියට බාර දෙයි. තලේ මන්නාරම් ප්‍රදේශයේදී පාසල් ළමුන් තිදෙනෙකුට චොකලට් ලබා දී ඔවුන් පසුපස ලුහුබැඳ බවට සැක කෙරුණු වෑන් රථයක සිටි දෙදෙනෙකු තලේ මන්නාරම් ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා තලේ මන්නාරම් පොලිසියට බාර දී ඇත. අවුරුදු 15 12 සහ 9 යන වයසේ පසුව මෙම පාසල් ළමුන් ඊයේ දින පාසල නිම වී නිවසට පැමිණීමෙන් පසුව උපකාරක පන්තියක් සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටින අතර වාරයේදී වෑන් රථයක් පැමිණ නවතා එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් චොකලට් ලබා දී වෑන් රථයට පැමිණෙන ලෙසට පවසා ඇති අතර එම චොකලට් ප්‍රතික්ෂේප කරන ලද ළමුන් දෙදෙනා වහාම එම ස්ථානයෙන් දිව ගොස් ඔවුන්ගේ දෙමාපියන්ට මේ බව පවසා ඇතැයි වාර්තා වෙයි. පසුව දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් අදාළ වෑන් රථය ධාවනය වෙමින් සිටියදී නවතා එහි සිටි දෙදෙනා අල්ලාගෙන තලේ මන්නාරම් පොලිසියට බාර දීමට පියවර ගනු ලැබීය. මේ පිළිබඳව තලේ මන්නාරම් පොලිසියෙන් සිදු කරන ලද විමසීමකදී පවසා සිටියේ අදාළ වෑන් රථයේ භාණ්ඩ ව්‍යාපාර සිදු කරමින් සිටි එකක් බවත් සැකකරුවන් මන්නාරමේ පදිංචිකරුවන් බවටත් ඔවුන් අදාළ භාණ්ඩ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අලෙවි කිරීම සිදු කරන බවටද අනාවරණය කරගෙන ඇති බවටයි. වැඩිදුරට පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් එවැනි ලෙසින් ළමුන්ට චොකලට් ලබා දීමක් හෝ ළමුන් සමග කතා නොකළ බවටත් යනු වෙන්නේ. නමුත් මේ පිළිබඳව ළමුන් දෙමාපියන්ට පවසා ඇත්තේ අදාළ පිරිස් තමන්ට චොකලට් ලබා දී ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමන් පසුපසමද දුරක් ලුහුබැඳ පැමිණි බැවින් තමන් බොහෝ සෙයින් බියට පත්ව නිවසට දිවවෙත් තමන්ට පැවසූ බව දෙමාපියන් පොලිසියට පවසා ඇත. කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මන්නාරමේන්ද පොලිස් කණ්ඩායමක් පැමිණ විශේෂ පරීක්ෂණයක් සිදු කර අවසන් තීරණයක් ගෙන නොමැති බවටද තලේ මන්නාරම් පොලිසිය පැවසීය. එමෙන්ම මන්නාරමේදී පාසල් ළමුන් පැහැර ගැනීම උත්සාහයන් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පසම් මාර්ගයෙන්ද මහජනතාවද දැනුවත් කොට ඇති අතරම පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් විසින්ද සිය දරුවන්ට මේ බව දැනුවත් කොට ඇති බවටත් සියලුම පාසල් ළමුන් තම ප්‍රදේශයන් වෙතට පැමිණෙන නාඳුනන පුද්ගලයන් පිළිබඳව මනසෙන් කල්පනාකාරීව සිටින බවටත් ඒට උදාහරණයක් ලෙසින් ඊයේ දින සිදුවීම හැඳින්විය හැකි බවටද පොලිසිය පෙන්වා දෙනවා.